සුබ දවසක් මැක්ස් ස්පෝර්ට්ස් වල ඔබට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි ඔබට මුණ ගැස්සන්න බලාපොරොත්තු වෙන්නේ දැනට ශ්‍රී ලංකාවේ සිටින අවාසනාවන්තම T20 ක්‍රීඩකයා කියලා කිව්වොත් ඒක වරදක් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනි ඔහුගේ දැනට T20 සාමාන්‍ය ලහුණු 38ක තියෙනවා. ඒ වගේම ඔහු මෑතකදී පැවැතුණු SLC T20 තරගාවලියේ වැඩිම ලහුණු ලාභියා. ශ්‍රී ලංකාව පැවැත්වෙන මේ වගේ තරගාවලියකටවත් ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි හම්බෙමු ගයන් මනිෂාන්. ඔව් ඉතින් අද අපිත් සමග එකතුලා ඉන්නේ ගයන් මනිෂාන් කුරුණෑගල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන මේ වෙනකොට අයර්ලන්තයේ තමා ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට එදිරලා තියෙන්නේ. ඉතින් ගයන් අපි විමක් ස්පෝර්ට්ස් වලට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. ඉස්සලා මහන් තියෙන ප්‍රශ්න තමයි දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බෝඩ්ඩෙන් පවත්වනවා SLC T20 කියලා තරගාවලියක් මීට මාස කිහිපයකට කලින්. ඉතින් ඒ තරගාවලිය වැඩිම ලකුණු ලබා ගන්න ඒවා. අන්තර්ව මට පර්සනලි ගොඩක් සන්තෝෂයි මම T20 ටෝර්නමන්ට් එක හොඳට ඉවර කරන්න හම්බුණා. මම මේ අවුද්දේ කුරුණෑගල යූත් කණ්ඩායමට සහභාගී වෙලා තමයි ටෝර්නමන්ට් එකට සෙල්ලම් කරේ. ඉතින් හොඳ ටෝර්නමන්ට් එකක් සෙල්ලම් කරා යන් ටීම් එකක් හිටියේ මත් එක්ක. අපිට හොඳ සයිට් තමයි හම්බෙලා තිබුණේ. කියන්නේ කොළඹ තියෙන හොඳ ක්ලබ්ස් එක තමයි අපි සෙල්ලම් කරේ. ඩිවිෂන් 1 ලෙවල් එකේ ගහන ටීම්ස්. ඉතින් අපි ඒගොල්ලන්ව පරද්දලා සෙමි ෆයිනල් එකට අපි ගෙනාවා. ඒ අතරතුර ඉතින් මගේ පර්ෆෝමන්ස් මම හිතනවා මම හොඳටම කරා මේ සීසන් එක. ටූර්නමන්ට් එකේ වැඩිම ලකුණු ලබාගෙන ටූර්නමන්ට් එක ඉවර කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ පිළිබඳ මම ගොඩක් සන්තෝසයි. හරි ගන්න අපි බැලුවොත් එහෙම දැන් මම හිතන්නේ ඔය අපි කතා කරපු තරගාවලියේදී මම තරක 7කදී ඔබ ලකුණු 258ක් ලබා ගන්නවා. දැන් එක මැච් එක ලකුණු 85ක් ලබා ගන්න එකම මෙතන මේකට අර්ධ ශතක දෙකක් ඇතුළත් වෙනවා. දැන් සාමාන්‍ය හොඳ සාමාන්‍යකුත් තියාගෙන 51.6 බිඳුවක එකම ස්ට්‍රයික් රේට් එකක් මම දැන් 130ක් වගේ තියෙනවා. ඉතින් අපි කතා කරොත් එහෙම මේ කුරුණෑගල කියලා කියන්නේ ඇත්තටම අනිත් කණ්ඩායම් එක බලද්දී පොඩක් පල්ලෙහා මට්ටමින කණ්ඩායමක් එක්කම පොඩි කණ්ඩායමක්. ඉතින් මම හිතන්නේ ඔයාගේ මේ පර්ෆෝමන්ස් එකව තනියම කණ්ඩායම සෙමි ෆයිනල් එකට ඇදගෙන ගියා වගේ කියලා අපිට හිතෙනවා. ඉතින් මේක ගැන කතා කරොත් එහෙම මේ පර්ෆෝමන්ස් එක ගැනයි කණ්ඩායම එතෙන්ට සෙමි ෆයිනල් එකක් දක්වා අරන් යන ගිය ගමන ගැන පොඩ්ඩක් කතා කරොත්. ඇත්තටම කලින් කිව්වා වගේ මගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් ගැන මම ගොඩක් ඇත්තටම හැපි. මට තිබුණේ ගොඩක් යන් ටීම් එකක් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් මම හිතනවා මගේ අවුරුදු 11ක ෆස්ට් ක්ලාස් ක්‍රිකට් කැරියර් එකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ගොඩක් ටීම් එකට හෙල්ප් කරා කියලා මම ටීම් එක එතන සෙමි ෆයිනල් එකට අරන් එන්න. මොකද අපි සෙල්ලම් කරපු හොඳ සයිඩ් හිටියේ ගොඩක් කොළඹ NCC වගේ හොඳ සයිඩ් අපි බීට් කරා. ඉතින් ලොකු දේවල් කරේ නැහැ. එක්ස්පීරියන්ස් එක යූස් කරා මම මගේ ගේම් එක මම සෙල්ලම් කරා. ඉතින් එන්ඩ් ඔෆ් ද ඩේ අපි මැචස් හොඳට කරලා සෙමි ෆයිනල් එකකින් තමයි අපි මැචස් ඉවර කරේ. ඉතින් අපි කලින් කිව්වා වගේ ගයන්ගේ දක්ෂතා නිසා කුරුණෑගල යුත් කණ්ඩායම SLC T20 තරගාවලියේ සෙමි ෆයිනල් එකට එනවා. මම හිතන්නේ සමහර කොළඹ කී තියෙන ලොකු කණ්ඩායම් පරද්දලා තමයි සෙමි ෆයිනල් එකට එන්නේ. ඉතින්දී ගයන් වැඩිම ලකුණු ලාභියත් එනවා. හැබැයි මේ වෙනකොට ලංකාවේ පැවැත්වෙනවා SLC ඉන්විටේෂනල් T20 කියලා තරගාවලිය. මේකට මම හිතන්නේ ලංකාවේ ඉන්න ප්‍රධානම ප්‍රමුඛම ක්‍රීඩකයන් 60 දෙනා වගේ සහභාගී වෙනවා. හැබැයි මේකට තියෙන පුදුම තමා ලංකාවේ SLC T20 කියන තරගාවලිය. අන්තිමනම තිබ්බ ඩොමෙස්ටික් තරගාවලිය වැඩිම ලකුණු ගත්ත ගයාන්ට මේකේ අවස්ථාවක් හිමියන්නේ නැහැ. ඔව් ඇත්තටම මම ඒ ගැන ඩිසපොයින්ට් වෙනවා ගොඩක්. මොකද ප්ලේ කෙනෙක් වශයෙන් මම සෙල්ලම් කරන්නේ ඩොමෙස්ටික් එකේ තියෙන මැච් දෙක තුනක ගහලා ගෙදර යන්න නෙමෙයි. ඇත්තටම මම කාලයක් තිස්සේ මම හිටියා ශ්‍රී ලංකා ඒ සංචිතවල හිටියා. ඩිවලොප්මන්ට් සංචිතේ හිටියා. ඉතින් ඒ මගේ ඒ කාලේ ඉඳන් මම කරියක පටන් ගත්ත කාලේ ඉඳන් මගේ ටාගට් එකක් තිබුණා කවදා හරි ලංකාවට සෙල්ලම් කරනවා කියන එක. ඉතින් මම සීසන් එකක් පටන් ගන්නකොට මම මහන්සිලා මම වර්ක් කරලා මගේ ෆිට්නස් පැත්ත මම බලාගෙන මගේ ස්කිල් එක මම ඩිවලොප් කරන්නේ. මම එතන ඩොමෙස්ටික් සීසන් එක ගහලා ගෙදර යන්න බලන් නෙමෙයි. අතර මගේ ටාගට් එකක් තියෙනවා ඉස්සරහට එන්න එතනින්. ඉතින් මට ඩොමෙස්ටික් එකේ හොඳට කරලත් අඩුම ගානේ මේ ගාහන T20 ටූර්නමන්ට් එකේවත් chance එකක් හම්බෙච්ච නැති එක ගැන මම disappoint වෙනවා. ඒත් එක්කම ගයන් තව එකක් තමයි දැන් මේ තරංගවලිය අපි කලින් කතා කරා වැඩිපුර ලකුණු ලබා ගත්තා ඒ ඔක්කොම කතා කරා. හැබැයි මේකෙදි තව දෙයක් තමයි ඔයා 6 පාරවල් 14ක් එල්ල කරනවා. තරංගවලියේ වැඩිම 6 පාරවල් සංඛ්‍යාවක් එල්ල කරන ක්‍රීඩකයා ඔයා.
දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙන තත්ත්වය බැලුවොත් එීම අපිට පැහැදිලිව පේන ප්‍රශ්නයක් තමයි ලංකාවේ මේ සික්ස් හිටර්ස් අඩුයි. චාමික කර්ණවලත් නංගගදී ආවා. ඉතින් ඊට අමතරව අපි බැට්ස්මන්ලා අතින් ගත්තොත් টপ ඕඩර් බැට්ස්මන්ලා මේ සික්ස් හිටර්ස්ලා සෑහෙන අඩුයි. අපි ළඟදීම දැක්ක ස්ටැට් එකේ දැක්කා සික්ස් සිටින් රේෂියෝ එක අතින් ලංකාව ඉතාමත් පහළ තැනක ඉන්නේ. ඉතින් ඔයා ඒකට පිළිතුරක් දීලා තියෙනවා. 6 පාරවල් 14 කුත් එල්ල කරලා තියෙනවා. ඉතින් මේ 6 පාරවල් එල්ල කිරීම සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරොත් ඒක ඔයා ප්ලෑන් කරලා කරපු දෙයක්ද මම මේ සීසන් එකේ මේ මේ දේට මම ફોકસ කරනවා කියලා එහෙම නැත්නම් ඒක මැච් එකේදී නැචරලිම වෙච්ච දෙයක්ද ඇත්තටම මම මගේ නැචරල් ගේම් එක තමයි මම සෙල්ලම් කරන්නේ මම බෝලට ඇටැක් කරන්න මම කැමති පහුගිය අවුරුදු දෙක ගිය අවුරුද්ද සහ මේ කියන්නේ මේ පහුගිය ටූර්නමන්ට් එකයි ඊට කලින් ටූර්නමන්ට් එකේ ස්ටැට්ස් ෆලෝ අප් කරලා තියෙනවා නම් කවුරු හරි බෝඩ් එකේ හෝ කවුරු හරි සිලෙක්ටර්ස් නාව කවුරු හරි ෆලෝ අප් කරලා තියෙනවා නම් මේ අවුරුද්දේ මම 6-14ක් ගහලා තියෙනවා ඊට කලින් අවුරුද්දේ මම 6-11ක් ගහලා කියන්නේ ටූර්නමන්ට් එකේ වැඩිම 6 වගහපු ලිස්ට් එකේ 4 වෙනියට ඉන්නේ ඊට කලින් අවුරුද්දේ මම ඉතින් මොකද මම කැමති මගේ ඇටැකින් ගේම් එකට ඉතින් මම බෝලට ඇටැක් කරනවා ඉතින් මගේ මෑත කාලයේදී ගහපු T20 ටූර්නමන්ට් දෙකම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පවත්වපු T20 ටූර්නමන්ට් දෙකේම මම හොඳට කරලා තියෙනවා ඉතින් කවුරුත් ස්ටැට්ස් මගේ ෆලෝ කරලා තියෙනවද නැද්ද කියන එක මට අයිඩියා එකක් නැහැ හැබැයි මම end of the day මගේ කරිය එකේ මගේ ගාව තියෙන ස්ටැට්ස් ටික මම දන්නවා ඉතින් මගේ ගේම් එක මේකයි මම ඩෙන්ටිෆයි කරන් ඉන්නේ මගේ T20 ගේම් එක මේකයි කියන එක ඉතින් මම මගේ ගේම් එක මම සෙල්ලම් කරනවා හරි ගාන් මේ ස්ටැට්ස් ගැන කතා කරපින් මම මේ පොඩ්ඩක් මේ කතාවට එන්නේ අපි ස්ටැට්ස් බැලුවොත් එහෙම ගාන්ගේ T20 ඇවරේජ් එක 38.22 ඒතකොට 38.22 කියන්නේ මං හිතන්නේ ලංකාවට ක්‍රීඩා කරන කාගේවත් මේ වගේ ලොකු ඇවරේජ් එකක් නැහැ. හරි මේ ඩොමෙස්ටික් තරඟ තමයි ඔප ක්‍රීඩා කරලා තියෙන්නේ. නමුත් ඩොමෙස්ටික් තරඟවල පවා ලංකාවට ක්‍රීඩා කරන කිසිම ක්‍රීඩකයෙකු මං හිතන්නේ මෙච්චර ලොකු ඇවරේජ් එකක් තියාගෙන ඉඳලා නැහැ. ඉතින් ඒක ලංකටවත් එන්නේ නැහැ මං හිතන්නේ. හේතුවක් යෝනිටිට මාත් බානුකට පොද ලකුණු 28ක් වගේ. ඉතින් මානිෂාන්න තියෙනවා 38 ඇවරේජ් එක. ඔව් ඉතින් එහෙම බැලුවත් එහෙම දැන් ජාත්‍යන්තර තරඟවල තරඟ 50ක් 60ක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් ජාතීන් තරගවලත් මේ වගේ ඇවරේජ් එකක් තියාගෙන නැහැ ඩොමෙස්ටික් තරගවලත් උට මේ වගේ ඇවරේජ් එකක් නැහැ ඉතින් මෙතනින්ම හොඳටම ඔප්පු වෙනවා ගාන්ගේ පර්ෆෝමන්ස් ගැන එක ගැන ආයි වචන දෙකක් නැහැ ගාන් ගැන මම පොඩ්ඩක් කැමතියි පොඩ්ඩක් ආපස්සට යන්න මම දැන් අවුරුදු 12ක් 13ක් පොඩ්ඩක් පස්සට යන්න අපි කතා කරොත් එහෙම මම හිතන්නේ ස්කූල් සීසන් දෙකකදී ගාන් එක සීසන් එක පන්දර පළවෙනි සීසන් එකේ ලකුණු 1400ක් ලබා ගන්නවා එක්කම ඊළඟ සීසන් එකේදී ලකුණු 1200ක් ලබා ගන්නවා ඊට පස්සේ මං හිතන්නේ ස්කූල් ටීම් එකකවත් ජූනියර් ටීම් එකකවත් අපිට ස්ථානයක් හිමිවන්නේ නැහැ මේක ගැන පොඩ්ඩක් කතා කරොත් ගන්න ඕ මම ඇත්තටම අන්ඩර් 19 ටීම් එකේ සෙල්ලම් කරද්දි මම ශ්‍රී ලංකා අන්ඩර් 19 සංචිතයට මාව කැඳවනවා ඉතින් ඒකෙදිත් මට අවස්ථාවක් හම්බෙන්න නැහැ ඉතින් එකම අන්ඩර් 19 ප්ලේයර් අවුරුදු දෙකක බෙස්ට් බැට්ස්මන් අවුට් ස්ටේෂන් වෙලා බෙස්ට් ෆීල්ඩ් අවුට් ස්ටේෂන් වෙලා අවුට් ස්ටේෂන් ස්කූල් බෝයි ක්‍රිකටර් වෙලා එකම අන්ඩර් 19 ටුවර් එකක්වත් යන්න හම්බෙච්ච නැති ක්‍රීඩකයා තමයි මම එතන හිටපු ගෲප් එකේ ඉතින් මොකද චන්දිමාල් 19-15 සංචිතයේ බංග්ලාදේශ සංචාරයට යනකොට ඒ ටුවර් එකේ ඔක්කොම ස්කූල් බොයිස් ක්‍රිකට අවෝඩ්ස් හම්බෙච්ච හැම ක්‍රීඩකෙක්ම මේ ටුවර් එක ගියා හැබැයි මම විතරයි අවෝඩ්ස් 3ක් අරගෙන ටුවර් එක යන්න හම්බෙච්ච නැති ඒකම ක්‍රීඩකයා ඒ වගේම ඊට පස්සේ අවුරුදු 19-15 ලොක කුසලාන් සංචිතයේ හිටියා ඒ සීටීඑ ඊට කලින් අවුරුද්ද ලකුණු 1000ක් ගහලා ඒ අවුරුද්ද ලකුණු 1000ක් ගහලා අවස්ථාවක් හම්බෙයි කියලා බලාගෙන ඉතින් මට ලොකු කුසලානයක් මිස් වුණා යම් කිසි හේතුවක් මත මම දන්නේ නැහැ මොකද කඩු රකින්න ක්‍රීඩකයෙක් විදිහට තමයි මම අවුරුදු 19-15 සංචිතයේ හිටියේ ඉතින් ඒ කාලේදී තිබුණ හිටපු ක්‍රීඩකයෙක් එක්ක මට එතනදිත් අවස්ථාවක් හම්බුනේ නැහැ ඉතින් මම ක්‍රිකට් මම ගිව් අප් කරේ නෑ මම දිගටම ෆයිට් කරා මං සෙල්ලම් කරන්න මං ඒක ප්‍රූව් කරා ඊට පස්සේ අවුරුද්දේ මම ෆස්ට් ක්ලාස් එකේ ලකුණු 996ක් ගහලා ටිය බී කැටගරි එකේ මම බෙස්ට් බැට්ස්මන් වුණා ඊට පස්සේ තිබුණ LPL තරඟාවලියේ නැගෙනහිර නාගාස් කණ්ඩායම යෝජනය කරන්න මට අවස්ථාවක් හම්බුණා ඉතින් මං දිගටම මගේ T20 කරිය එකේ මම දිගටම සෙල්ලම් කර මං හොඳ ස්ටැට්ස් මේන්ටේන් කරගෙන ආවා කියලා මම හිතනවා මේ වෙනකන් ඉතින් අවස්ථාව හම්බෙයි කියලා බලාගෙන ක්‍රීඩා කරලා ඒ අවස්ථාව හම්බෙන්නේ නැති වුණාම ප්ලේ කෙනෙක් විශේෂයට
පොඩක් ඩිසපොයින්ට් මක් මේ අවස්ථාවේදී. ඔ දැන් මනිෂාන්ගේ ක්‍රිකට් එක බැලුවාම ඉස්සෙල්ලාම අපි බලුවොත් මේ අන්තර් සමාජ තරගාවලිය ගැන කතා කරොත් එහෙම පටන් ගන්නෙ SSC ක්‍රීඩා සමාජයේ. ඊට පස්සේ වරාය ක්‍රීඩා සමාජයට යොමු වෙනවා. පොඩක් ඒ ගැන කතා කරොත් දැන් SSC කියන්නේ ලංකාවේ තියෙන ලොකුම ක්ලබ් එක. එතනින් වරායට යන්න මොකද්ද හේතුව මොකද එතන සිද්ධ වුනේ? ඔව් SSC කණ්ඩායමට මම අවුරුදු 19 පහල සංචිතයේ ඉන්න කාලෙදිම මම සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අවුරුද්දේ මට මැච් සම් ගහද්දී ගහන්න හම්බුනේ මැචස් තුනක් වගේ තමයි ගහන්න හම්බුනේ. මොකද මුළු එතකොට ජාතික කණ්ඩායමේ හිටපු ලොකු ජේෂ්ඨ ක්‍රීඩකයෝ ඔක්කොම ඒ කාල සීමාවේ සෙල්ලම් කරා. මායලචා වදන තිලාන් සමරවීර තිල්න කණ්ඩම්බි වගේ ගොඩක් හිටපු ජාතික කණ්ඩායමේ හිටපු කණ්ඩායම මේ කාලෙදි කාල සීමාවේදී සෙල්ලම් කරා. ඉතින් මට අවස්ථාව හරි කලාතුරකින් හම්බුනේ. ඉතින් මං කල්පනා කරා මැචස් දෙකක් තුනක් ගහලා සීසන් එකේ එළිය ඉන්නවට වඩා මැච් ගහන්න පුළුවන් තැනක ගිහිල්ලා පර්ෆෝම් කරලා ඉස්සරහට එන්න. ඉතින් මං ඒ දේත් මං කරා. එතනම වරායට සම්බන්ධ වෙච්ච අවුරුද්දේ මම හොඳටම සෙල්ලම් කරා. මගේ කරිය බෙස්ට් මං ඒ අවුරුද්දේ මං වාර්තා කරා CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 234ක් රැස් කරා. ඒ කාල සීමාවේදී මාව තමයි ඩිවලොප්මන්ට් ස්කොඩ් එකට 18 ස්කොඩ් එකට කැඳවීමකට කරේ. ඒත් මට එතනදිත් කිසිම සංචිතයක මුල පහළේ වී ඉන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ගොඩක් වෙලාවට හිටියේ අතිරේක 5 දෙනා අතර තමයි ස්ටෑන්ඩ් බයි ස්කොඩ් එකේ තමයි හැමදාම රැඳී ඉන්න හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි වරාය ගැන කතා කරා. වරායෙන් පස්සේ ඔබට ආයෙත් අවස්ථාවක් ලැබෙනවා කුරුණෑගලට යන්න. වාගේ ගමට ගමේම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න. එතනට ගිහිල්ලා ලොකු දෙයක් කරනවා. ඒ ගැන කතා කරොත්. ඔව් ඇත්තටම මං එතනට යද්දී මම ගොඩක් හිතාගෙන ගියේ මම දන්න තැනක්. මම කුරුණෑගල ඉස්කෝලේ ගහපු කාලේ ඉඳන් මම එතන සෙල්ලම් කරපු තැනක්. ඉතින් මට විශ්වාසයක් තිබ්බා මට ගිහිල්ලා පර්ෆෝම් කරන්න පුළුවන් වෙයි කියන එක. එතන මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම අවුරුදු 11ක් සෙල්ලම් කරලා තියෙනවා මේ වෙද්දි. ඉතින් මං හිතුවා මට කරන්න පුළුවන් වෙයි කියලා දෙයක්. මං ඒ දේ එතනට ගිහිල්ලා කරලා පෙන්නුවා මට. මගේත් එක්ක බෑකප් එකේ හිටියා. මට ගොඩක් සපෝට් කරා මගේ කෝච්. ඇත්තටම එක වෙලාවක හිතෙනවා ලංකාවේ ක්‍රිකට් ගහලා වැඩක් තියෙනවද කියන එක. මොකද අපි T20 තරගාවලියක් හරි ලංකාවේ ඩොමෙස්ටික් එකේ ගහන මැචස් ගහලා අපිට ඇත්තටම අඩුම තරමේ ක්‍රිකට් බඩු ටික ගන්නවත් ඒ හම්බෙන මැච් පේමන්ට් එක හරි කිසිම දෙයක් අපිට ඇත්තටම මාදි. ක්‍රිකට් බඩු ටික ගන්නවත් මාදි. ඉතින් අපිට ටාගට් එකක් තියෙනවා මෙතනින් ඉස්සරහට යන්න. මොකද මට ටාගට් එකක් තියෙනවා පර්සනලි. මං ඩොමෙස්ටික් එකේ සීසන් එකක් ගහන්නයි. මට එතනින් ඉස්සරහට ගිහිල්ලා මං පර්ෆෝම් කරලා ස්කොඩ් එකකට එන්න, කොහොම හරි මගේ ටාගට් එකකට එන්න. ඉතින් ඒ වගේ අවස්ථාවක් හම්බෙන්න ඇතිකොට ලංකාවේ ක්‍රිකට් ගහලා වැඩක් තියෙනවද කියන එක පොහේ ප්ලේ කෙනෙක් විදිහට මට දෙපාරක් හිතන්න වෙච්ච අවස්ථාවල් තිබිලා දිනවා සෑහෙන්න. ඉතින් මේක මේ සැරේ ඒක ඇත්තටම දැනුණා. ගොඩක් දැනුණා ලංකාවේ ක්‍රිකට් ගහලා වැඩක් තියෙනවද කියන එක. අවසාන වශයෙන් ගයන් එක ප්‍රශ්නයක්. දැන් අපේ මේ වෙද්දි අපි දන්න විදිහට ගයන් දැනට අයලන්තේ ක්‍රීඩා කරනවා. ආයලන්තේ ක්‍රිකට් වල කොහොමද වෙන්නේ, කොහොමද පර්ෆෝමන්ස්, කොහොමද කන්ඩිෂන්ස් වලට ඇඩ්ජස්ට් වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම ආයලන්ත වල මම ගොඩක් හොඳ ක්‍රිකට් ලීග් එක තමයි සෙල්ලම් කරන්නේ. ප්‍රීමියර් ලීග් එක ගහන්නේ. ගොඩක් ආයර්ලන්ඩ් මගේ කණ්ඩායමේ ඉන්නවා. ආයර්ලන්ත ජාතික කණ්ඩායමේ නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයෙක් දෙන්නෙක් පෝල් ස්ටර්ලින්, ක්‍රේග් යන් වගේ නিত্য ආයර්ලන්ත කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ දෙන්නෙක්. ඉතින් මේ හැම මගේ ගහන ටූර්නමන්ට් එකේ හැම කණ්ඩායකම වගේ ආයලන්ත කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක ඉන්නවා හැම කණ්ඩායමක්ම. ඉතින් ගොඩක් ටෆ් ක්‍රිකට් එකක් තියෙනවා. ඉතින් මම මේ වෙනකොට මම ආයලන්තෙත් හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. ඉතින් ගොඩක් මම ඉංග්‍රීස් කන්ඩිෂන්ස් වලට මේ වෙද්දී ඇඩ්ජස්ට් වෙලා තියෙන්නේ. මගේ මෙහෙ පර්ෆෝම් ගොඩක් වා අතන්දි මේ පෝල් ස්ටර්ලින් එක්ක උනත් ඔයාලට ශ්‍රී ලංකන්න අවස්ථාව ලැබුණා කියලා. දැන් පෝල් ස්ටර්ලින් කියන්නේ ලංකාවේ ලෝකේ නම ගිය හිටර් කෙනෙක්. එයා අයලන්තෙට සෙල්ලම් කරන්නේ. හැබැයි මුළු ලෝකෙම දන්නවා එයා කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් ඔයාට මොන වගේ දේවල්ද ඉගෙන ගන්න ලැබෙන්නේ? ඇත්තටම ඔහු එක්ක කතා කරනකොට කියන්නේ එයා සෙල්ලම් කරන්නේ එයාගේ නැචරල් ගේම් එක. එයා බෝලේ දකින්න, එයා බෝලේ බලන, එයා බෝලට හයියෙන් ගහන ක්‍රීඩකයෙක්. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් මේක මට තවත් ජාතික කණ්ඩායමක නියෝජනය කරන ක්‍රීඩකයෙක් එක්ක සෙල්ලම් කරන්න හම්බෙන එකත් ඒකත් මට ලොකු මගේ කැරියරකට ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම මෙහෙ මගේ ක්‍රිකට් එක ගොඩක් එන්ජොයි කරනවා. මගේ පර්ෆෝමන්ස් ගැන මම ගොඩක් හැපි මෙහෙ. ඉතින් අවස්ථාවක් එනකන් තමයි මමත් බලන් ඉන්නේ කොයි වෙලේ හරි මට අවස්ථාවක් හම්බෙයි කියලා.
දිගටම ශ්‍රී ලංකාව බලමු. දැන් අපිට දැන් ඉදිරියට තියෙනවා LPL තරගාවලිය. අපි දන්න LPL තරගාවලියටවත් ගාන්න අවස්ථාවක් ලැබෙයිද නැද්ද කියලා. ලැබුණොත් ඒ අවස්ථාව ලබා ගන්නවද? හැබැයි මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ අපි දැන් කතා කරන්නේ මේ කාලය තුළ ලංකාවේ ගොඩක් ක්‍රීඩකයෝ රට දාලා යනවා. ගත්තොත් එහෙම ෂෙහාන් ජයසූරිය, අමිල අපොන්සෝ යාලා මේ වෙද්දිම රට දාලා ගිහිල්ලා තියෙනවා ඇමරිකාවට. ඒ වගේම දැන් කතාවක් යනවා අපේ මේ ධනුෂ්ක ගුණදිලේ, කුසල් මෙන්ඩිස් ඒ වගේ ක්‍රීඩකයෝ යන්න ඉඩ තියෙනවා. අපි දැන් මේ කතාව ඇත්තද බොරුද කියලා. ගයාන්ටත් එහෙම හිතේ අදහසක් ඇවිල්ලා තියෙනවා මේ ලංකාවට ශ්‍රී ලංකාව වැඩක් නැහැ කියලා. ඒ අවස්ථාව හම්බෙන්නේ අවස්ථාව පර්ෆෝම් කරපු වෙලාවේ මට අවස්ථාව හම්බෙච්ච නැති වෙලාව මම ගොඩක් හිතලා තිනවා ඇත්තටම ලංකාව ක්‍රිකට් ගහලා වැඩක් තියනවද කියන එක. අවසානයේදී අපි ගහපු T20 පර්ෆෝම් කරලත් මට මේ දැන් යන T20 ටෝර්නමන්ට් එකේවත් අවස්ථාවක් හම්බෙන්නේ නැතුනේ මං හව නැති වුණ වෙලේ මම ඇත්තනම කල්පනා කරා ලංකාවේ ක්‍රිකට් ගහලා වැඩක් තියනවාද අපි ඒක කාලිනාස්ත කරනවා වගේ වැඩක්ද ලංකාවට ක්‍රිකට් ගහලා ඩොමෙස්ටික් ටෝර්නමන්ට් එක ගහලත් අපිට පර්ෆෝම් කරලත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ කියන්නේ අපි ඒක කාලිනාස්ති කරනවා වගේ වැඩක්ද කියලා මට ඇත්තටම හිතිලා තියෙනවා. හැබැයි අවස්ථාවක් හම්බුනොත් මට කතා කරොත් අවිල්ල සෙල්ලම් කරන්න නැවත LPL එකේ හෝ කොතනදී හෝ මට අවස්ථාවක් හම්බුනොත් මම ඇවිල්ලා ඒක මම ප්‍රූව් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම ඩිසර්ව් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මට අවස්ථාවක් හම්බුනොත් එන්නනේ